අයිබෝවන් සමුත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල හිටපු අගමැති රනිල් හා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවක විපක්ෂ නායක සජිත් මල්වතු සහ අස්ගිරි මහනා හිමිවරුන් බැහැදකි දූෂණයෙන් වංචාවෙන් තොර පුද්ගලයෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කරන්නේ නම් සමගි ජනබල වේගය එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමට සූදානම් රංජිත් මද්දුම බණ්ඩාර කියයි නායකත්වය උදුරා ගන්න අවශ්‍යතාවයක් නැහැ හිටපු කතානායක මල්වතු අනුනා හිමි ඉදිරියේ කියයි අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව් දෙනාට අප සම්පායෝ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ CCTV දර්ශන මාධ්‍යට රෝහල් ගතව ප්‍රතිකාර ලබන මෙරට කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව 135 දක්වා ඉහළට මරණ දඬුවම නියම වූ ප්‍රේමලා ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි නීතිපති පාර්ලිමේන්තු මහලේකම්ට දන්වයි දැන් දේශීය පුවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරිය වසමෙන මහතුරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද දින පැමිණියා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට අද දින පැමිණියා ඔබතුමාට අද කොමිසමට එන්න දෙද්ද වුණා නේද එම කොමිසම වෙත රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැමිණෙන ලෙසයි දන්වා තිබුණේ මේ අතර එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරිය වසම් මහතාද අද දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත ප්‍රකාශ ලබා දීම සඳහා පැමිණ තිබෙනවා අද විශේෂයෙන්ම ප්‍රකාශයක් ලබා ගත්ත අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ඉන්න කාලේ අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විෂය නිර්දේශ හදද්දි සහ ගුරු අත්පොත හදද්දි ආගමික පොත් හදද්දි ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම ගැන ඇහුවේ. ඉතින් ඒක හදන්නේ මහාචාර්යවරු ආචාර්යවරු සහ ශාස්ත්‍රීය සභාව තමයි අනුමත කරන්නේ ඒ විෂය නිර්දේශ හදුවට පස්සේ. ඒකට අමාත්‍යවරයා විදිහට මැදිහත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් යහපාලන රජීතුම පාස්කු ප්‍රහාරය आरक्षक अमात्य दूर सह जनाधिपतिमा सहाय अदाल अंसो तम मंगिताट कथावट लखनऊ ආගම සහ භාෂාව පදනම් කරගත් සියලු පක්ෂ තහනම් කළ යුතු බව කොළඹ අගරද ගුරු මල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඩ්වාකම බැසලිකා දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයට පෙමින් කාඩිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කළා. තවමත් අපි S2 අරගෙන බලාගෙන ඉන්නවා මොකද වෙන්න යන්නේ කියලා මේ අපේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් කවුද කියලා දැනට මේ පැවැත්වෙන වග විභාග වීම තුලින් සොයාගෙන යන්නේ තමන්ගේ වගකීම ඉටු නොකරපු දේශපාලනඥයන් සහ නිලධාරීන් කවුද කියලා හොයාගන්න එකයි කරන්නේ. නමුත් මේ බෝම්බ තියපු අය, මේවට සල්ලි දුන්න අය, මේවා පිටිපස්සේ ඉන්න අය කවුද කියන එක හොයලා නැහැ තාම. මම බලාපොරොත්තු වෙනවා ජනාධිපති කොමිසමේ මේ සිද්ධිය සම්බන්ධව එයට එය පිටුපස්සේ ඉන්න අය සොයාගෙන යනවා නම් වඩාත් හොඳයි කියලා. කවුද මේ මිනිස්සු? මොකද්ද ආගම කියලා කියන්නේ? ආගම කියන්නේ මිනිසුන්ගේ ජීවිත විනාශ කරන එකද? එහෙමනම් එවැනි ආගමකින් වැඩක් නැහැ අපිට. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා මේ සිද්ධියට සම්බන්ධ වෙන සම්බන්ධ වුණ මේ වගේ දේවල් කරන්නට රහසිගතව කුමන්ත්‍රණය කළ අයට සාධාරණේ ඉෂ්ට කරයි කියලා. එහෙම කරන්නේ නැතුව ඒගොල්ලන්ව හිමිහිට හංගලා හංගලා එළියට දාන්න කටයුතු කරනවා නම් යම් කිසි රජයක් ඒ රජයට මම
විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඉස්සෙල්ලා තිබිච්ච ආණ්ඩුව මේක හරියට විමර්ශනය කළේ නැහැ. හොඳටම කරුණු දැනගෙන ඉඳද්දි ඒ ගැන මුකුත් කළේ නැහැ. අත හොදාගෙන පිලාතුල වගේ යන්න ගියා. තාමත් ඇඟ බේර ගන්න හදනවා. මෙච්චර දැනගෙන ඉඳලා ජනාධිපති කොමිසමට ගිහිල්ලා නිලධාරීන් කඳුළු වගුරන එක වැඩක් නැහැ. ඒවා කිඹුල් කඳුළු. ඒ වෙලාවේ තමන්ට පැවරෙන වගකීම ඉටු කළේ නැත්තේ ඇයි? එහෙම නොකරපු නිලධාරීන්ගේ ඔය යුනිෆෝම් ගලවලා දාන්න ඕනේ. එක මිනිස්සෙක් ඉන්නවා, ඒ මිනිස්සයාගේ නෝනයි ළමයි තුන්දෙනයි නැති වුණා. ඒ මිනිස්සයා අද මිනිපිට්ටනිය රැට ගිහිල්ලා නිදාගන්නේ. මේ නිලධාරීන්ට, මේ දේශපාලනඥයන්ට මේවා තේරෙන්නේ නැහැ. ආගම හා භාෂාව දේශපාලන පක්ෂයක පදනම කර ගැනීම වැරදි. මම රජයෙන් ඉල්ලා සිටිනවා ආගම සහ භාෂාව පදනම් කරගත්තු පක්ෂ ඔක්කොම තහනම් කරන්න කියලා. ඒ වයින් කරන්නේ රට බෙදීම විතරයි, එකතු කිරීම නෙමෙයි. මේකපුව බඳනාකාරයේ ඇතැම් රදවියන් හට පහසුකම් සැලසීමේ චෝදනාව මත අතරංගුටකනු ලැබූ මේකපුව බඳනාකාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් සිව දෙනා අප මත මුදාහැරීමට මේගම මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. මේගමුව බන්ධනාගාරයේ විවිධ අපරාධවලට සම්බන්ධ ඇතැම් රඳවියන් හට සැප පහසුකම් සැපයීම සහ කූටලේකන සකස් කිරීම ඇතුළු කරුණු කිහිපයකට චෝදනා එල්ල වූ මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සැඟවි සිටියේදී පසුගිය අගෝස්තු මාස 2 වනදා පොලිසිය විසින් බුද්ධි මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ඉහත චෝදනා සම්බන්ධයෙන් අවස්ථා තුනකදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව එම නඩුව අද දින නැවතත් මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුව අතර එහිදී සම්පායෝ ඇතුළු සැකකරුවන් අපමත මුදා හැරීමට මේගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා. අනුරුද්ධ සම්පායෝ ලක්ෂ 10 බැගින් වූ ශරීරයප දෙකක් මත සහ සෙසු සැකකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ 6 බැගින් වූ ශරීරයප දෙකක් බැගින් නියම කොට එයිදී මුදා හැරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා. නඩුව කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පසුගිය දෙවනදා කුරුණෑගල ප්‍රදේශයේදී මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ නැවත්තා අත්අඩංගුවට ගත් බවට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සටහන් යොදා ඇතත් මේ දක්වා ඉදිරිපත් වී ඇති CCTV දර්ශනානුව එය ව්‍යාජ රංගපෑමක් බව අධිකරණයට පෙන්වා දුන්නා. එකී ව්‍යාජ රංගපෑම සනාථ කිරීමට CCTV දර්ශන ඇතුළත් CD පටයක් මෙන්ම ඡායාරූප කිහිපයක් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. බුද්ධි මෙහෙයුමක් මගින් මේගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බවට අසත්‍ය සටහන් සකස් කිරීමේ චෝදනාවට මේගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා අද දින මේගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පෙන්වා දුන්නා. එම CCTV දර්ශන අද දින මාධ්‍යට නිකුත් කරනු ලැබුවා. එම CCTV දර්ශන අනුව දෙවනදා පස්වරු 3ට පමණ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය ඉදිරිපිටට මේගමුව පොලිසියට අයත් ජීප් රථයක් සහ WP 250 ඉරාක් 72.6 දරන වෑන් රථයකින් සම්පායෝ අත්අඩංගුවට ගැනීම සඳහා පිරිස පැමිණ තිබෙනවා. අනතුරුව පස්වරු 3:30ට පමණ KW 3495 යන අංකය දරන රතු පැහැති රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයකින් අනුරුද්ධ සම්පායෝ රැගත් ජීප් රථය පැමිණෙනවා. ජීප් රථය පැමිණි පසු මේගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා එම ජීප් රථය දෙසට ගමන් කරන අතර එහිදී ඔහු සම්පායෝ සමග කතාබහක නිරත වනවා. රතුපැහැති ජීප් රථය එම ස්ථානයෙන් පිටව යන අතර එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු විසින් දුරකථන ඇමතුමක්ගෙන සම්පායෝ හට දුරකථනය ලබා දෙනවා. මිනිත්තුවකට ආසන්න කාලයක් ඇමතුම ලබාගත් සම්පායෝ දුරකථනය මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලබා දෙන්නේ මේ ආකාරයෙන්.
පසුව සම්පායෝ විසින් පැමිණි පිරිසට අතට අත දී පොලිස් ජීප් රථයට ගොඩවන ආකාරයද CCTV දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබෙනවා. අදාළ සිද්ධිය පටිගත කිරීම සඳහා මාධ්‍යවේදියෙකු පස්වරු 3:37ට එම ස්ථානයට පැමිණෙනවා. අදාළ මාධ්‍යවේදියා එම අවස්ථාවේ සිදු වූ සිදුවීම පටිගත කරන අතර මේ මාධ්‍යවේදියා විසින් පටිගත කළ දර්ශනයයි. තර පොලිස්පතිතුමා විසින් බාර වෙන්නේ. දැන් මේ සම්පූර්ණ මට වැරදි වැඩක් වෙ කරන්නේ. මම නමුත් ජොනියමුතුමා නම සෞතු කරනවා. එම නිසා මම තමයි මම බාර වෙන්නේ. අපි ගියාලු අපිට පස්ස දැම්මා. මේ ආනුරම ප්‍රශ්න දානවා. අයිද ජනාධිපතිතුමනි. ඔබතුමා ජනාධිපතිතුමනි ඔබතුමාට කියන්නේ අපි ඔබතුමා කන්දාව මිනිස්සු අගරු අගමැතිතුමනි අපි ඔබතුමා කන්දාව මිනිස්සු අපි බේරගන්න අපි බේරගන්න මේ බේරගන්න පසුව මීගමුව පොලිස් ස්ථානයට අදාළ ජීප් රථය සහ WP 250 ඉරාක් 72.6 දරන වෑන් රථය පස්වරු 3:40ට එම ස්ථානයෙන් පිටව යනවා මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. 2020 8/19 වන දින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් විසින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත ප්‍රේමලාල් ජයසේකර නමවන පාර්ලිමේන්තුවේ සැසිවාරය සඳහා සහභාගී කරවීම සම්බන්ධයෙන් මරණ දඬුවමට යටත් කර අභියාචනා ඉදිරිපත් කර ඇති පුද්ගලයෙකු මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බන්ධනාගාර නීති රෙගුලාසිවල සඳහන් වීමක් නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයාගේ අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ලේකම් අධිකන අමාත්‍යාංශයේ වෙත සිදු කර තිබෙනවා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගේ එම ඉල්ලීම 2020 8/19 වන දිනම අධිකන අමාත්‍යාංශයේ විසින් ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබෙනවා ඒ අනුව ගරු නීතිපතිතුමා විසින් 2020 8/19 වන දින මරණ දඬුවමට යටත්ව සිටින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට සහභාගී කරවා ගැනීම සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ ස්ථාවරය අධිකන අමාත්‍යාංශයේ ලේකම්ටත් එහි පිටපතක් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාට සහ පාර්ලිමේන්තුවේ මහලේකම් වෙත දන්වා යවා තිබෙනවා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333 4 වගන්තිය ප්‍රකාරව යම් චූදිතයෙකුට මරණ දඬනය නියම කරනු ලබන අවස්ථාවක ඔහු සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටවනු ලැබිය යුතු අතර අභියාචනය තීරණය කරන තුරු බන්ධනාගාර ආඥා පන්ති යටතේ සාදන ලබන රීති මගින් නියම කරනු ලබන ආකාරයට ඔහුට සලකනු ලැබිය යුතුය යන්න සඳහන් වී ඒ අනුව මරණ දඬුවමට යටත්ව සිටින චූදිතයෙකු හට අභියාචනයට යටත්ව ඇප ලබා දීම සම්බන්ධයෙන්ද කිසිදු නීතිමය තත්වයක් නැහැ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 333 4 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවමට යටත්ව අභියාචනයට යටත්ව සිටින චූදිතයෙකු සම්බන්ධයෙන් මරණ දඬුවම ක්‍රියාත්මක වීම පමණක් නැවැත්වීමට භාජනය වන අතර දැනට පවතින නීතිමය රාමුව තුළ ඔහුගේ වරදකරු වීම නොවෙනස්ව පවතිනවා. එසේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ එවැනි පුද්ගලයෙකු බන්ධනාගාර ආඥා පන්ති යටතේ සාදන ලද රීති මගින් සැලකිය යුතු බවට සඳහන් කර තිබුණත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගේ ලිපියේ සඳහන් කර ඇත්තේ බන්ධනාගාර නීති රෙගුලාසිවල එවැනි සඳහනක් නොමැති බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) අයන්න අනුව්‍යවස්ථාව ප්‍රකාරව සඳහන් වී තිබෙන්නේ යම්කිසි තැනැත්තෙකු 89 වන අනුව්‍යවස්ථාවේ දක්වා ඇති කවර වූ හෝ නුසුදුසුකමකට යටත් වේ නම් නැතහොත් එවැනි නුසුදුසුකමකට භාජනය වුවහොත් ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරාපත් කර ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සහ පාර්ලිමේන්තුවේ ඡන්දය දීමට සුදුස්සෙක් නොවන බවයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ඈ යන්න අනුව්‍යවස්ථාවෙන් සඳහන් වන්නේ යම් තැනැත්තෙකු මරණ දඬනයට යටත්ව සිටී නම් ඒ ඔහුගේ ඡන්ද බලය පවා අහිමි වීමට හේතු වන කාරණයක් බවයි. ඉහත සඳහන් කරන ලද හේතු සඳහන් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයාගේ ඉල්ලීම
අධිකරණ අමාත්‍යාංශයේ යොමු කිරීම මත මන්න දණ්ඩණයට යටත්ව සිටින ප්‍රේමලා ජයසේකර දැනට ගරු අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවෙකු බැවින් දැනට පවතින නීතිමය තත්ත්වය සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉහතින් සඳහන් කරන ලද 89 ඈ යන්න සහ 91 එක ආ යන්න යන අනු ව්‍යවස්ථා ප්‍රකාරව ප්‍රේමලා ජයසේකර යන අය මරණ දණ්ඩණයකට යටත් වී ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ලබා දීමට සුදුස්සෙකු නොවන බවට ගරු නීතිපතිතුමා විසින් එතුමාගේ මතය 2020 8/19 වන දින පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වෙතත් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙතත් දන්වා යවා තිබෙනවා. COVID-19 වෛරස් ආසාදනය වූ නව රෝගීන් තිදෙනෙකු අද පස්වරුවේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 3015 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ආසාදිතයන් අතරින් පුද්ගලයන් 2868 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. මෙරට COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 17 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. එක්සත් අරාබි රාජ්‍ය සිට පැමිණි පුද්ගලයන් 12ක්, ඉන්දියානු ජාතික නාවිකයින් දෙදෙනෙක් හා මාලදිව නියසට පැමිණි පුද්ගලයන් 3 දෙනෙකු ඒ අතරවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 2868 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 140ක්. ඊයේ දින තුල පමණක් PCR පරීක්ෂණ 1610ක් සිදු කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 223,982ක්. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දෝහාහි රැඳී සිටි පුද්ගලයන් 400 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඉනතුරු ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කරපපයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ. බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධකාරී සමාජික කංචිපාණි ඉම්රාන්ගේ සමීපතේක දෙමුටුකට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු කරන ලද වැටලීම් වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය, මත්පෙති, මත්පැන් මෙන්ම ගිනි අවි සමග සැකකරුවන්ට අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. මාලිකාවත්ත පොලිස් නිලධාරින් ලද තොරතුරක් මත මාලිකාවත්ත පොලිස් වසමේ ශ්‍රී සද්ධර්ම මාවත ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සංවිධානාත්මක අපරාධකාරී සමාජික කංජිපාණි ඉම්රාන්ගේ ගෝලයෙක් වන මොහමඩ් ෆාරුස් හෙවත් ෆායිස් පිච්චේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1 මිලිග්‍රෑම් 180ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර පසුගියදා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපාණි ඉම්රාන්ට ජංගම දුර්ඝටනයක් ලබා දීමට තැත් කළ පුද්ගලයා මෙම සැකකරු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙම සැකකරු සම්බන්ධයෙන් මිනිමරුම් චෝදනා සහ මත්ද්‍රව්‍යතුළු අපරාධ නඩු රැසක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ. බම්බලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයට ලද තොරතුරක් මත බම්බලපිටිය ජයපාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලින් සිවුදෙනෙක් කත්තරුගොඩගෙන සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී WhatsApp තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරන ලද අයිස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට බම්බලපිටිය පොලිසිය සමත්ව තිබෙනවා. ඒ අනුව අනාවරණය කරගත් තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් කත්තරුගොඩ ගැනීමට කටයුතු කර ඇති අතර මෙම පිරිස බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන සතිබවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. වලචින පොලිස් මත්ද්‍රව්‍යංශයට ලද තොරතුරක් මත වලචින පොලිස් බල ප්‍රදේශයේ පාලේ නගරයේදී සිදු කරන ලද වැටලීමකදී මත්පෙති 1538ක්, කේරළ ගංජා ග්‍රෑම් 2ක් සහ හෙරොයින් ග්‍රෑම් 20ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට වලචින පොලිසිය සමත්ව තිබෙනවා. ලද තොරතුරක් මත ඇල්පිටිය නොවිසඳුණු අපරාධ ඒකකයේ විසින් සිදු කරන ලද මෙහෙයුමකදී මීටියාගොඩ පොලිස් වසමේ මලවැන්න, මැටිවල සහ පෝරපේ ප්‍රදේශවලදී හෙරොයින් ග්‍රෑම් 8ක් සමග පුද්ගලින් 3 දෙනෙක් කත්තරුගොඩ ගෙන තිබෙනවා. දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මෙන්ම සංවිධානාත්මක අපරාධකාරී නායක පොඩිලෙසි හට මෙම මත්ද්‍රව්‍ය අයත් බවට පොලිසිය සැක පල කරනවා. ගාල්ල හියාරේ ජෛව විවිධත්ව රක්ෂිතේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සමත්ව තිබෙනවා. එම ස්ථානයේ තිබී ගෝඩා මිලිලීටර් 360,000ක්, ස්ප්‍රීතු මිලිලීටර් 10,800ක් සහ අදාළ මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා ලද උපකරණ රැසක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක් පුද්ගලෙක් අත්අඩංගුවට ගැනීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වුණා.
මෙතර යක්කලමුල්ල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී ඇල්ලිහේන විලවල උඩවැල්ල ප්‍රදේශයේදී සහ මොරකෙටිය ප්‍රදේශයේදී නීති විරෝධී ගිනියවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් ගිනියවි අතර බෙහෙත් කොටන තුවක්කු දෙකක්, බෝර 12 වතුරම් තුවක්කුවක්, හිස් කොපු දෙකක් වන අතර අත්අඩංගුවටගත් ගිනියවි රාජසන්තක කර තිබෙනවා. ත්‍රිකුණාමලයේ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත ත්‍රිකුණාමලයේ කොට්ටාස දූෂණ වර්ධන අංශයේ නිලධාරීන් සහ ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිසිය අපරාධ අංශයේ විසින් ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදී සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වටලා තරුණියන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ගණිකා මධ්‍යස්ථානයත් සමග නීති විරෝධී වාලම්පුරි ජාවාරමක්ද නීතිය රැහැනට හසු කර ගැනීමට පොලිසිය සමත් වුණා. මෙම වාලම්පුරි ජාවාරම පවත්වාගෙන ගිය වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරිකෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා मेलस गणिका वृत्ति मेहेवो हिमिकारु मेम वालंपुरी जावार मद मेहेवायति बावट तोरतुरु अनावरने वियति बावाय पोलीसिय संदहन कले ගල්කිස්ස පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකදී රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක් මංකොල්ලක එහි තිබූ මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් සැකකරුවෙක් පිළියන්දල මාම්පේ ගණේවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකු බවයි සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මෙතර නාවික හමුදාව ඉකුත් සති දෙකක කාලය තුල සිදු කරන ලද මෙහෙයුම් වලදී නීති විරෝධී දීවර කටයුතු සඳහා යොදාගත් පුපුරන ද්‍රව්‍ය සහ බලපත්‍ර රහිත ගිනියවි තුනක් සැකකරුවෙකුද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බදුරලිය පොලිසිය විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී වලකඩ ප්‍රදේශයේ මීට පෙර නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පුද්ගලයෙකුගේ නිවසක සිදු කරන ලද සෝදිසි කිරීමකදී බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනියවියක් සහ ඊට යෙදිය හැකි උණ්ඩද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ ගිනියවිය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. වයඹ පළාත් ආණ්ඩුකාර ධුරේ දරූ AJM බුසම්බිල් මහතා ඌව පළාත් ආණ්ඩුකාර ධුරේහි අද පසුවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදී දිවුරුම් දුන්නා. ඒ ජනාධිපති කාර්යාලයේදී එමෙන්ම ඌව පළාත් ආණ්ඩුකාර ධුරේ කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසද අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. මේ අතර ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීම අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති निष्पादनेशाल विशाल मुदल पारिभोगिकारीभोगिकलाफोर्डबल ප්‍රයිස් එකකට මේක දී ගන්න. නෑ වැඩේ තියෙන්නේ මේක ගෙන්නනවා කියපු ගමන් ගොවියාගේ මානසිකත්වය වැටෙනවා. මොකද මේකේ කන්ට්‍රෝල් එකක් නැති බව ඒගොල්ලෝ දන්නවා. මම කියන්නේ අපි ස්ථීර ප්‍රතිපත්තියක ඉඳගෙන මේක කරන්නට ඕන. එහෙම නැති වුණොත් මේ తాවකාලිකව පොඩි දේවල් නිසා අපි මූලික ප්‍රතිපත්තියෙන් ඩිවියට් වුණොත් අපි ආපහු ඉතින් අර හැමදාම මගේ අවුරුදු පහ ඉවරන කොටත් ওই තත්ත්වෙම තියෙයි. එතන තමයි ප්‍රොබ්ලම් එක තියෙන්නේ. අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දින සංස්කෘතික අමාත්‍යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. නිරීක්ෂණ චාරිකාවට එක් වූ අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු පිළිබඳව සුවබැලීමට ලක් කළා. මෙතෙක් අඩුපාඩුවක්ව පැවති විශ්වකෝෂය හා ශබ්දකෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් වලින් සැදුම්ලත් ස්ථිර කාර්ය ගොඩනැගිල්ල වහාම ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා. රුපියල් මිලියන 1600ක වියදමින් පිළිසකර කරකිරින ජෝන් ද සිල්වා සමරු රංගහලේ දෙවන අධිරේ පිළිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ යුද හමුදාව සම්බන්ධ කරගන්නයි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම මෙහිදී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් පවත්වන ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය 2020 සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡාවට ලක් කළා. දිවයින පුරා පිහිටි අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19ක් ඉදිරි මාස 3ක කාලය තුල විවෘත කරන ලෙසත් ඊට අවශ්‍ය කාර්ය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කොට ලබා ගන්නා
ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමන් අපේක්ෂා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද බල්වතු අස්කිරි මහනා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ඓතිහාසික මහනුවරට පැමිණියා. ප්‍රථමයෙන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැ දැක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම අනුනා හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විපක්ෂ නායකවරයා පැමිණියේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකගොඩ ශ්‍රී ඥානරත්න මහනා හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුතරුව මාධ්‍යවේදීන් නගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂ නායකයා සම්බන්ධයෙන් මේ වෙනකොට යම් කිසි තරංකාරී බවක් මතුවලා තියෙනවා. ඔබතුමාට බාර ගන්නත් කිය යම් යම් ආරාධනාවල් තියෙනවා. කිසිසේත්ම අදාළ නැහැ. ඔබතුමා නායකත්ව බාර දුන්නත් බාර ගන්න නැද්ද? මේ අරමුණ සහ වගකීම් විපක්ෂ නායකවරයා හැටියට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම. ඒ වගේම අපිට 27 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඡන්දය ලබා දීලා පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 54කට වැඩි ප්‍රමාණයක් ලබා දීලා ජනතාව යම් මතයක් පළ කරලා යම් ශක්තියක් ලබා දීලා ඒට අනුකූලව අපි සමගි ජනබලයේ තුලින් මේ රටේ විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරගන්න ඒ වගේම ජනතා ආශිර්වාදයෙන් ඊළඟ රජය පිහිටවන්න. නමුත් ඔබතුමන්ලගේ පක්ෂය බොහෝ අය නිතරම කියන දෙයක් තමයි අපි සිරිකුත්තේ බලය ගන්නවා බලය අල්ලනවා. ඉතින් මේ වගේ ඉතින් මේ වගේ කියද්දි ඔබතුමා මෙහෙම සඳහන් කරනකොට කිසිම දවසක කවුරු බලය අල්ලනොයි කියලා නෑ. සිරිකුත් අල්ලන. නෑ මං හිතන්නේ ඔබතුමාගේ නාලිකාව එහෙම කියනවා ඒක. අපි නම් එහෙම කියන්නේ නැහැ. අත්ත වශයෙන්ම අපි අදහස් කරන්නේ හැම දෙයක්ම ජනතා ආශිර්වාදයෙන් ජනතාවගේ ඇතුම තුළ අපි අපේ ගමන ක්‍රියාත්මක කරනවා. මම හිතනවා දැනටමත් මෙතුරුමින් පසුවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අපිට පරිබාහිරව වෙනත් මාර්ගයක් තුල ගිය ජනතාවෙන් අපිට එකම රටේ ऐतिहासिक मांपे गणेवत्त देवालय वार्षिक असल पेरहर मंगले रंगोली पेरहर ये दिन शुभ मुहूर्त वीर संचारी कला ऐतिहासिक मांपे गणेवत्त देवालय 75 වෙනි ඇසළ පූජෝත්සවයට සමගාමීව රන්තෝලේ මහා පෙරහර වීදි සංචාරය කිරීම ඊයේ සිදු වුණා. ඒ පසුවරු 8:14ට එදුණු සුබ මුහුදින් පත්තිනි දේවාල පෙරහැරේ පත්තිනි කරඬුවේ දේවාපරණ තැන්පත් කිරීම ඊයේ දින සිදු කෙරුණේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපරම මහතාගේ සුරතින්. वैद्य जानकी हेरा महात्म इन अनुतरुव रंगोली महा पेरहर वीदि संचारय किरीम आरंभ वुना නායකත්වයේ උදුරා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් තමාට නොමැති බව හිටපු කතා නායක කරු ජයසූරිය මහතා පවසනවා. එයද මල්වතු මහා විහාරයේ වෙත පැමිණ ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාවට එක්වෙමින් प्रथमेन मल्वतु विहारे वित पेमिनी हिटपु कथानायक वर्या मल्वतु पार्श्वे महानायक अतिपूज्य तिब्बटुवावे श्री सुमंगल महानाहिमियन बेहदेक उन्वहन्सेगे आशीर्वाद लबागत्ता
වාසියම දන්නවා පසුගිය මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය තුල සමගිය ඇති ගන්න මම දරන උත්සාහය. මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ අපි හිතන්න බැරි අංශ වලින් යෝජනා වෙත් අපේ පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනවා කියලා සිද්ද ප්‍රකාශ කරලා පස්සේ. ඉතින් ඒ ඉල්ලීම් ආවට පස්සේ මම ඒ අවස්ථාවේදී කිව්වා එහෙනම් මේ අභියෝගය බාර ගන්න පුළුවන්. ශක්තිමත් විපක්ෂයක් නැමැති වීම ගැන අද මම කනගාටු වෙන ප්‍රශ්නයක් තියෙනවා. අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක දිමුල් කුඹුරේ විමල ධම්ම අනුනා හිමියන් බැහැදුටු හිටපු කතානායකවරයා උන්වහන්සේ සමග සුහද කතාබහකද නිරත වුණා. අපේ රනිල් මහත්තයා අශ්වෙන්නේ තව ඒකට එන්න ඉන්නවා පිටින් බලපොන්න. ඒකේ සතුටුනේ ඔබ බැරි ඉන්නා රනිල් මහත්තය ගියා යන්නම. ඉතින් මේ බලන්න කොහොම එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂය ඒ පක්ෂ වැටෙන්ට පක්ෂ भेद प्रजातंत्रवादी අනතුරුව හිටපු කතානායකවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මොකද මම පාර්ලිමේන්තුවේම යන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. මේ ඉතිහාසයත් තිබිච්ච එක්සත් ජාතික පක්ෂය පසුගිය පාර්ලිමේන්තුවේදී ඒ බිඳුවට වැටීම නිසා ඇති වේදනාව රුණායක ස්වාමීන් වහන්සේ බොහොම වේදනාවෙන් කතා කළා. සියලු දෙනාම මට කිව්වේ මෙතෙන්දී ඔබතුමාට හැකියාවක් විදිහට මේ ශක්තිමත් කිරීම සහාය දෙන්න කියලා. නමුත් මේක සමහර වරදා තේරුම් ගත්තා මේක වර්තමාන නායකත්වයට තර්ජනයක් කියලා හිතන්න ඇති. එහෙම හිතන්න ඇයි නමුත් එහෙම අදහසක් නෙමෙයි. මොකද මම කිව්වේ මම විශ්වාස කරන්න බැරි කොටස් වලින් මේ ඉල්ලීමම කියලා. එයාගේ යම්කිසි විශ්වාසයක් ධාතුන් සරයක් මට අග්‍රාමාත්‍ය පදවිය ගන්න කියලා හිටපු ජනාධිපතිතුමා කියපු අවස්ථාවේදී රල් වික්‍රමසිංහ මහත්මයා මෙතෙන්ට එක්ක ගිහිල්ලා කියලා ඔයජන එකට කාමර කැදිරලා ගහගෙන හරි කමන්නේ ඒකට වැඩ කරන්න කියලා කියපේ මට මේ වෙලාවේ මතක වෙනවා. ඉතින් මට මෙතන පදවි ලෝභයක් එහෙම කිසිදයක් නැහැ. නමුත් මට හදවතින් කම්පා වෙන පක්ෂයට වෙච්ච දේ සම්බන්ධයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න බලවත් විපක්ෂයක් අවශ්‍යයි. අන්නේ යුතුයකම ඉෂ්ටකරන්න මම සූදානම් කියලා කිව්වා මිසක් නැතුව මම මේක උදුර ගන්නවත් බලෙන් ගන්නවත් පෙර ගන්නවත් මම කිසිම අදහසක් නැහැ. ඩබ ව්‍යවස්ථාවක් තුලින් ජනාධිපතිවරයාගේ දීර්ඝ කාලය දීර්ඝ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. දැන් ඊළඟ පින්ම තමයි අපේ පක්ෂයේ මුළු රටම වෙලාගත් බලවේගයක් හැටියට ඉදිරියට යන්න. දකුණේ පමණක් නෙමෙයි උතුරේ නැගෙනහිර මුළු දිවයිනේම ඒ පක්ෂයේ ජනප්‍රියභාවය හා පිළිගැනීම ඉතාමත් පැහැදිලිව තහවුරු වෙන තත්ත්වයකට තමයි අපි මීළඟට යන්නේ. ඒක තමයි ඊළඟ අදිරය. අපිට විස්තර සහිතව ඒක සාකච්ඡා කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයේ ඒ කෙටුම්පත අනුමත කරයින් පස්සේ ඒ ධනමන සංශෝධනයේ සමහර වගන්ති සංශෝධනය කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය වෙන පුළුවන්. ඒවට අත තියන්නේ නැතිව. ඒතොර ඒකට කලක් ගත වෙනවනේ තව මැතිවරණයක් පවත්වන්න. දැන් ජනතාව හෙම්බත් වෙලා තියෙන්නේ මැතිවරණ පවත්වලා. ඒ නිසා ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන් සංශෝධන කිරීම තමයි 20 වෙනි සංශෝධනයෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. නෑ නෑ ජනමත විචාරණයක් තිබුණේ නෑ. 3 දෙක බෞතරයක් තිබුණා. ජනමත විචාරණයක් තිබුණේ නෑ. ඔව් දැන් දැන් ඔබතුමාලාට 3 දෙකේ තියනවායි වරම එතකොට ඇයි එහෙම යහපවුල් නෑ 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 ඒ ඒකෙන් කරේ කාලේ අඩු කිරීමන්නේ ඉස්සෙල්ලා 6ක් තිබෙනකොට 5 කළා. දැන් 5 ආයි 6 කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. හැබැයි එහෙම කරන්න අපේ කිසිම චේතනාවක් නෑ. පාර්ලිමේන්තුවේ නියල කාලයත් 5යි. ඒකේ කිසිම වෙනසක් නෑ. අවුරුදු 5 6 කිරීමෙන් එතුමා තරයේ විරුද්ධයි. අමුතුම එතකොට දැන් ඔය 19 වෙනි සංශෝධනය ඉවත් කළාත් එක්කම තොරතුරු දැනගන්න මේ පන ඒකට මොකද වෙන්නේ? නෑ නෑ ඒක ඉවත් කිරීමේ අදහස නෑ. වෙනම පනතක් හැටියට තියෙනවා. මේ පනත සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට අපේ රජයේ කිසිම අදහසක් නෑ. අපි ඒ හොඳ දේ හොඳයි කියලා පිළිගන්න රජය. පුත්කලෙන් බත පමණක් පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මදුමබණ්ඩාර මහතා පවසනවා. යතකොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන කුච්චල ඉලක්ක කරගෙන නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන රටේ ජනතාවගේ අයිතිය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාද ශක්තිය අපිට අද විදියට 20 වෙනි සංශෝධනයේ ගියන්න යන්නේ කුච්චල පාර්ලිමේන්තුවට ගෙන්න තනතුරු දෙන්න මම මේ රටේ ජනතාව ඒකට ඡන්ද දුන්නේ ආපහු යන්නේ 2015ට පෙර තිබ්බ තත්ත්වයට තමයි මේ රටේ ගියන්නේ අපි මේ රටේ පරිසරය ආරක්ෂා කරන රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ රටේ නීතිය බොහොම සාධාරණව පස් කපනවට වැලි කපනවට හොරෙන් කැලේ කපනවට අපි නීතිය ශක්තිමත් විරුද්ධ අද මොකද වෙලා තියෙන්නේ අවුරුදු හතරමාර මේ රටේ ආරක්ෂා කරපු සියලු දේ නැති කරලා ඒ විතරක් නෙවෙයි මේ රටේ පරිසරය ජාතික උරුමයන් දා විනාශ කරන්න පටන් ගත්තා මේ රටේ මෙච්චර විනාශයක් කරලා තියයි නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒ වගේම උත්තරම ආනමිනුන්දා දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින ගැටලුකාරී තත්ත්වයේ ඉවත් කිරීමට පියවර ගත යුතු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියක්කොට විජිතසිරි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කර සිටියේ මහනුවර වෘත්තීයවේදීන්ගේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විද්වත් සංවිධානයකට එක් වෙමින්. දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුවිය යුතුයි කියන මතයක අපි හැමදෙනාම ස්ථාවර වශයෙන් ආකල්පය පිටවාගෙන සිටින අවස්ථාවක් මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕන පසුගිය කාලවකවානුව තුළ දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපයෝගී කරගෙන මේ රටේ බල ක්ෂේත්‍රය තුළ ඇති වුණ විවිධාකාර ගැටලු පිළිබඳව ඒ කාලවකවානුව තුළ විධායකත්වයන් ව්‍යවස්ථාදායකයේ අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයත් අතර අරගලකාරී ස්වරූපය මේ නවීතු දෙයක් ජනාධිපතිවරයාට යම්කිසි බලයක් ශක්තියක් තියෙන්න ඕන රජයේ පවත්වාගෙන යන්නට තමන්ට අවශ්‍ය විදිහට ඒ විධායක බලය පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයා යටටපත් කිරීම කියන කාරණේ මුල් කරගෙන ඇති කළත් එයින් යම්කිසි ව්‍යාකූල තත්වයක් අද ඇති වෙලා තිබෙන නිසා තමයි මේ 19 ආනුකම් ව්‍යවස්ථාවේ තිබෙන යම් අංග ඉවත් වෙ යුතුයි කියන එක අපිට 19 විතරක් විශේෂ කළ ගන්න විශේෂ හේතුවක් නීති සම්පාදනය කරන පළාත් සභා නවයක් තියාගෙන පුළුවන් ද අපිට එක නීතියක් ගැන සිනදකින් ඒක බය නැක නැද්ද මව්විම තීනාත්මක මන්සන්දියක තිබෙන විට අපි සියලු දෙනාගේම යුතුයකම ඒ මව්විමේ ඉතිහාසයට සහ වර්තමානයට අවංක වෙලා කැප වෙන එක කියන්නේ ඇයි ඉක්මනින් 19 වන සංශෝධනය වෙනස් කරමින් 20 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගෙන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙල ගැන විශාල උනන්දුවක් කුතුහලයක් රටේ හැමතැනම තිබෙන බව පැහැදිලිව පෙනෙනවා අපි ආණ්ඩුවක් තුළින් නොඑක් නොඑක් දේවල් බලාපොරොත්තු වෙනවා මේ සියලුම දේවල් අතරින් වැදගත්ම දේ තමයි ආරක්ෂා ඒ නිසා තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන් වන්නේ ආණ්ඩුවක ප්‍රමුඛ යුතුකම හා වගකීම වන්නේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමයි. ඒක ආණ්ඩුවකින් නොකරනවා නම් වෙන මොනවා කළත් එවන් ආණ්ඩුවකින් ජනතාවට කිසිම ප්‍රයෝජනයක් නැහැ. මෙරට දෙවන රම්සා තෙත්බිම වන ආනවිලුන්දාව අභයභූමියේ කොටසක් කිසියම් පිරිසක් පසුගියදා ඩෝසර් යන්ත්‍රයක් යොදා ගැනීමෙන් විනාශ කර තිබුණා. ඒ පිළිබඳ දේශපාලන වේදිකාව තුළ කතිකාවතක් ගොඩනැගී ඇති පසුබිමක සමගි ජනබලපේකේ නියෝජනය කරන පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද මෙම අභයභූමිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. සමගි ජනබලවේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අද දහවල් ආරච්චි කට්ටුව ආනවිලුන්දාව බ්‍රම්සා අභයභූමිය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා. ආනවිලුන්දාව බ්‍රම්සා අභයභූමිය තුල ඉස්සන් ගොවිපලක් සඳහා බිම් සකස් කර තිබූ ස්ථානයේද විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. අනතුරුව මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ ආකාරයේ පරිසර හානි ශීඝ්‍රයෙන් මුළු රට පුරාම සිද්ධ වෙමින් පවතින කාලවකවානුවක තමයි අපි ඉන්නේ. සිංහරාජ වනාන්තරයේ මැද්දෙන් හදිසියේ පාරක් කැපෙනවා. ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ ඉන්න සියලුම ගහකොළ සතා සීපාව සියලුම දෙනාට අයිති. මේ වගේ තෙත් භූමි හදිසියේ සංවර්ධනය වෙලා මේවා මුදලාල්ලාගේ අතට යන්න පටන් ගන්න තියෙනවා. මේ ස්ථානයේ අසලම මේ සඳහා අවශ්‍ය නිලධාරීන් සිටියේදී මේ කාර්යය කොහොමද ඉෂ්ට කරේ කියන එක
මේ විනාශය කොහොමද කරේ කියන එක විශාල ගැටලුවක් තියෙනවා. රජයේ නීති ක්‍රියාත්මක කරනවා නම් ඒ අදාළ නිලධාරී නීති ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි විනාශයක් සිදු වෙන්නේ නැහැ. දැන් මෙතන තියෙන බරපතල ප්‍රශ්නේ තමයි මේ ආණ්ඩුව බලයටපත් වෙලා ඊටාම කෙටි කාලයකින් මේ වගේ සිදුවීමක් සිදුවීම. මේ සේරම මේ ඊටාම කෙටි කාලයකින් තමයි මේ පියුසුම් මාර්ග හදලා මේ විදිහට මේ විනාශයට සැලසුම් කරලා තියෙන්නේ. බැකෝ ඩ්‍රයිවර් මහත්තයවත් මුදලාලි මහත්තයවත් තිරේ දාලා හරියන්නේ නැහැ. මේ පිටිපස ඉන්න දේශපාලන බලාධිකාරී සියලු දෙනාම අත්අඩංගුවට ගන්නවා. මේක මේ අහඹු සිදුවීමක් හැටියට ගන්න බෑ එකපාරටම මේ මේ රැක වුණා කියලා. නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරා නම් ඔන්න කවුද මේ මේ දේශපාලන අධිකාරියට බල දේශපාලන අධිකාරිය බලපෑම් කරන්න කියන එක ඉතා පැහැදිලිව කියන්න පුළුවන්. දැන් මේ ආන විලුන්දාවේ සිදු වෙලා තියෙන දේ මේ රටේ පුරවැසියන්ට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයටත් වගකීමක් තියෙනවා. ඒ නිසා මේක ආරක්ෂා කිරීම අපේ රටේ පුරවැසියන්ට පමණක් නෙමෙයි ජාත්‍යන්තරයට අපිට තියෙන වගකීමක්. ඒකට රජයම වග කියන්න ඕනේ. මෙරට දෙවන රම්සා තෙත්බිම වන ආන විලුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් පසුගියදා ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කර තිබුණා. අදාළ සිදුවීමට සම්බන්ධ ව්‍යාපාරිකයා සහ ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු එම යන්ත්‍රයේ සමග පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් පසුගිය 29 වනදා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 4 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි නියෝග කළේ. මෙලෙස විනාශ කර ඇත්තේ කඩලාන ප්‍රතිස්ථාපනය සඳහා යෝජිත අක්කර 2ක පමණ කොටසක් වන අතර ඉස්සන් කොටුවක් ඉදිකිරීම සඳහා කිසියම් පිරිසක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ මෙම විනාශය සිදු කර තිබුණා. මෙම භූමියේ ජෛව විවිධත්වය සැලකිල්ලට ගනිමින් මෙම පරිසර පද්ධතිය රම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 2001 වසරේදී. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංකය. කොරෝනා වසංගත තත්ත්වයත් සමග කල්දමා තිබූ 2019 රයිකම් ටෙලි සම්මාන උළෙල සැප්තැම්බර් මස 19 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ හමුවක් ද කිංඩම් ඔෆ් රයිකම් සභාපති ආචාර්ය රවි ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්වුණා. මෙවර රයිකම් ටෙලිස් 2019 වසරේ විකාශය වෙලා අවසන් වූ ටෙලි නාට්‍ය නිර්මාණ ඒ වගේම ටෙලි මාට් මාධ්‍ය නිර්මාණ වෙනුවෙන් තමයි අපි සම්මාන උළෙල පවත්වන්නේ. අපි සම්මාන උළෙල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සහ ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන යනුවෙන් මේට අමතරව අපි ජනප්‍රිය නළුවන් නිළිය සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය ඒ වගේම මෙම ශ්‍රේෂ්ඨයට අගනා මෙහෙයක් කරපු තිදෙනෙකුට විශේෂයෙන්ම සුමිත්‍රා පීරිස් මහත්මියට ප්‍රතිභා ප්‍රණාම ගෞරව සම්මානය ජීවිතේ එක්වරක් පමණ පිරිනම සම්මානය පිරිනම යෝජනා කරලා තිනවා. ඒ වගේම දියෝනි කොතලාවල ඊට අමතරව අපේ මනෝජ් පීරිස් මේ තිදෙනාට. ඉතින් ඒවා කොහොමත් මෙවර සැප්තැම්බර් මාසේ 19 වෙනි සෙනසුරාදා ශැංග්‍රිලා හෝටලයේදී ඉතාම සීමා සහිත පිරිසකගේ සහභාගිත්වයෙන් රටේ සෞඛ්‍ය ආරක්ෂණ නිරෝධායන නීති රීතිවලට යටත්ව ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ අපිට දීලා තියෙන පෙර සූදානම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කළා. ඒ ගයිඩ්ලයින්ස් වලට අනුකූලව අපි පවත්වන්න යෙදලා තියෙනවා. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව RDB පුනර්ජීවන නමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා නුගේගොඩ පිහිටි ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේදී පැවැත්වුණා. මේ වැඩසටහනේ මුඛ්‍ය අරමුණ තමයි දුෂ්කරතාවයන්ට පත් වී තිබෙන ව්‍යවසායන් නැවත ගොඩනැගීම. ඒ අනුව ආර්ථික සියලුම ශ්‍රේෂ්ඨයන් ආවරණය කරන පරිදි RDB පුනර්ජීවන වැඩසටහනෙන් මූල්‍ය සේවා සම්පාදනය කරන. ඉතින් අපි ආරාධනය කරනවා සියලුම දෙනාට තමන්ගේ ව්‍යවසාය, ව්‍යාපෘතිය, කර්මාන්තය, ව්‍යාපාරයේ යම්කිසි දුෂ්කරතාවයකට පත් වෙලා තියෙනවා නම් එන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට RDB පුනර්ජීවන වැඩසටහනෙන් ඔබට සපයා තිබෙන සේවාවන් ලබා ගැනීමට අප සමග එක්ව. ඒක ඉතාම හොඳ වැඩසටහනක් විදිහට මම දකිනවා. මොකද අපි වගේ සුළු ව්‍යාපාරිකයන්ට නැගීගෙන ඉන්න ව්‍යාපාරික දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.